වසර 4න් සුවරකටම මුදල ඩබල්. BOC double your investment. ලංකා බැංකුවෙන්. චීන යුවාන් ට්‍රෑන් 5 නවකවට අගෝස්තු 16 වෙනිදා සිට 22 වෙනිදා දක්වා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම නවකව අගෝස්තු 11 වෙනිදා සිට 17 වෙනිදා දක්වා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් එය ප්‍රමාද කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ චීන තානාපති කාර්යාලයට මීට පෙර දැනුම් දී තිබුණා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේ යුවාන් වෑන්ග 5 නෞකාව අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට පැමිණෙන බවට කොළඹ චීන තානාපති කාර්යාලය ඊයේ දිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කළ බවයි. අගෝස්තු 16 සහ 22 අතර කාලය තුළ නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස චීන තානාපති කාර්යාලය යලි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබුණා. ඒ අනුව සියලු කාරණා සලකා බලා අගෝස්තු 16 සහ 22 අතර නෞකාවට පැමිණීම සඳහා වෙන අවසරය කොළඹ චීන තානාපති කාර්යාලයට අද දැනුම් දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සියලු රටවල් සමග සහයෝගීතාව සහ මිත්‍රත්වයේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය යළි අවධාරණය කරන බවයි. අසල්වැසි රටවල ආරක්ෂාව සහ සහයෝගීතාවට අතිශයින්ම ප්‍රමුඛතාව ලබා දෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලව මෙන්ම සියලුම රටවල නීත්‍යානුකූල අභිලාෂයන් ආරක්ෂා කිරීම බවද විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටියා. මෙම නෞකාව පිළිබඳව ගැටලුවේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා රජය ඉහළ උපදේශන සාකච්ඡාවල නිරත වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට අනුකූලව සහ සියලු පාර්ශ්වයන්ගේ අභිලාෂයන් සැලකිලිට ගනිමින් මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය සහ සංවාදය තුළින් ඒ විසඳා ගැනීමට එම සාකච්ඡා පැවැත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. මෙවන විට යුවාන් වෑන්ග 5 අධිතාක්ෂණික චීන නෞකාව හම්බන්තොටට ගිනිකොන දෙසින් ශ්‍රී ලංකාව දෙසට මුහුණලා පැයට නාවික සතපුම් 5ක වේගයකින් යාත්‍රා කරමින් පවතිනවා. හම්බන්තොට වරායේ සිට දැන් චීන නෞකාව පවතින්නේ නාවික සතපුම් 530ක පමණ දුරකින්.